Kate hangu man pela amage sithe sak man kala babi habala susuman sala adare kiya nokiya kiya kiya poteli avi dibuna renu renu mal mi telenu atapem karanna mata balu Samana lepa tu matala pende dalu Rompiri salenna malenu Julius, මේ ජාත්‍යන්තර වේදිකාවට පා තබන්න කලින් ජාත්‍යන්තරට ගිය තරුවක්. හැබැයි ගායනෙ නෙමෙයි බීට් බොක්සින් වලින්. මම දැක්කා ඔබ බොහෝ රටවල් වල ප්‍රසංග පවත්වලා තියෙනවා. ආ? එහෙම ජාත්‍යන්තරට ගිය තරුවක් ගායනෙන් ජාත්‍යන්තරට යන්න ඕනේ කියලා තීරණය කරන්නේ ඇයි? බීට් බොක්සින් වලින් ජාත්‍යන්තරට යන්න හම්බුණා. ඒත් මට සිංගින් කරන්න විශ්වාසයක් තිබා පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒක වොයිස් වේදිකාව ඔස්සේ ජාත්‍යන්තරයට ගේන්න හොඳම අවස්ථාව මට. ඉතින් ඒක ඒකත් එලියට ගෙනල්ලා බීට් බොක්සින් එක කම්බයින් කරලා මුළු ලෝකෙම පෙන්වන්න කියලා තමයි මගේ අදහස තිබ්බේ. ඉතින් කොචුමාරියා මම දැන් මට හිතෙනවා අද වෙන විදිහේ අදහස සාර්ථක වෙලා කියලා. කොචුමාරියට එහෙම හිතෙනවද?
අනිවාර්යෙන් සාර්ථකයි මං හිතන්නේ ජූලියස් බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදීම බ්ලූ අස් මයින්ඩ්ස් විත් හිස් පර්ෆෝමන්ස් ඒ කියන්නේ ආගේ සිංගින් සහ බීට් බොක්සින් කම්බයින් කරලා මේ කරන වැඩේ මාරම මැජික් එකක් තමයි කිව්වා හරියටම හරි and ඒ කරන දේ තියා හරියටම කරනවා ඒක ඒකේ තියෙන අර ඒක අගය කරන්න ඕනේ ඒක හින්දා because both he does it so perfectly I am a fan you know that fantastic Julius as always what's beyond this Julius magic එකක් තමයි ඒ කියන්නේ මේ magic එක අගය කරන්න ඕන කෑල්ල මොකක්ද දන්නවද Julius එන්නේ බටහිර ගීත ගායනා කරලා ඊට පස්සේ සුමාන කීපයකින් ඔහු පරිවර්තනය වෙනවා සිංහලෙන් ගීත ගායනා කරන්න කරලා වෙලා අද ඕක මෙතන කරනවා ඉතින් ඒක මැජික් එකක් තමයි නිකන් හිතන් තව අවුරුදු 5කින් විතර කොහෙ තැනක ඉඳීද කියලා Julius wish you all the best you did fantastic today ඒත් එක්කම කියන්න ඕනේ උමිරාන් Julius හරිම උනන්දුකාරෙක් හරිද ඒ කියන්නේ උනන්දුකාරය කියන්නේ Julius දැන් ඇත්තටම ගත්තොත් මේ වේදිකාවට එන්න කලින් උත් ඔහු පන්තිවල ළමයින්ට සංගීතය කියන උගන්නන කෙනෙක්. හැබැයි දැන් මේ අවකාශය ඔහුට එක්ස්පීරියන්ස් එක ටිකක් අඩුයිනේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ ටීචර් කෙනෙක් වෙදෙන්ට ආවම ඒක පොඩ්ඩක් ඉතින් අපිටත් පොඩ්ඩක් නේ හරි ඕගොල්ලන් කියන දේත් මම අහනවා. හැබැයි ඉතින් මට ඕනේ දේත් මම කරනවා කියන දැනේ ඉන්නේ. Julius කේ තියෙන හොඳ දේ තමයි Julius එහෙම නැහැ. දැන් Julius දන්නවා මේ අවකාශය යාට අලුත් කියලා. අලුත් කියලා දැනගත්ත ගමන් Julius ටක් ගාලා යා ගින්න අර ටීචර් කියන එකෙන් බහැලා ඉවෙලා යා කෙලිම ස්ටුඩන්ට් එක. හරිද? හැබැයි ඒ ගතිය තියෙනව නේද? ඒ ගතිය මං හිතන්නේ ඕනේ කෙනෙකුට. ඒ කියන්නේ මෙතන ඉන්න කෝචර්ස්ලා වෙන අපිටත් සමහර වෙලාවට තියෙනවා දැන් මේ අපි කරන්න නැති දෙයක් කරන්න ගියාම අපිට පුළුවන් වෙන්න ඕනේ ටක් ගාලා බහැලා ඉවෙලා from coach to student, student to coach shift වෙන්න. I think that is one of the key points of your success story.